නමෝතස්ස භගවෙතුෝ අරහතු සම්මා සම්ගුන්දසේ ශ්‍රධාවන්ත පින්වත්න අපි මේ දහම් කොටසිං සාකච්ඡා කරමින් හිටියේ ගණක මුක්ගල්ලාන සූත්‍රයේ සම්බන්ධ ඉතින් ඒ දවස්සල භාගතුන්හසී වැඩ හිටියේ පූරුවාරාමි මිගාරමාතු ප්‍රාසාදී ඉති එදා ගණක මුගගල්ලන බ්‍රහ්මණය බුදුරජාණන් වහසේ බැහැදකින්ට පැමිණිය පැමිණිලා ඒ පූර්වාරාමය සම්බන්ධීෙන් කරපු විස්තරය අපි සාකච්ඡා කළා ඉතින් එතනදී මේ ගණක මුොගගල්ලාන බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේින් අසා සිටියා මේ භාගතුන් වහන්සේගේ ධර්මමාර්ග අනුපිළිවෙන සිික්ෂාවක් පිළිවල ක්‍රියාවක් අනු පිළිවෙල ප්‍රතිපදාවක් පණවන්ඩ පුළුවන්දි කියලා ඉතිං ඒවලා විදි බුදුරජාන් වන්සි දේශනා කළ බ්‍රාහ්මණය මේ ධර්ම මාර්ගයේත් අනු පිළිවෙන සික්ෂාවක් අනු පිළිවෙන ක්‍රියාවක් අනු පිළිවෙෙන ප්‍රතිපදාවක් පෙන්නල දෙන්න පුළුවන් කිවා. ඉතින් බුදුරජාණන්සි දේශනා කළ අස්වෝ පුරුදු කරණ කෙනෙකුට හොඳ වර්ගයේ අස්වී කම්බනාට පස්ස ඉස්සෙල්ලාම කටකලියාව දාන්ඩ ටික ටික පුරුදු කරණා වගේ තමයි මේ ධර්ම මාර්ගයට පැමිණිලා අලුතෙම්ම පැවිදි උපසම්පදාව ලබා ගත්ත භික්‍ෂූන් වහන්සේට ඉස්සෙල්ලාම කරන පුහුණු කිරීම තමයි ශික්ෂාපද හොඳින්න ආරක්ෂ කරගඩ පුරුදුකරන කිවා එතකොටඒ තමයි පලවෙනි පියවර සිික්ෂාපද හොඳන්න ආරක්ෂ කරගඩ උහුණුවෙෙන එක ඉතිං ඒ ගැන අපි සාකච්ඡා කර එතකොට ගිහි උපාසක ඇත්තව හැටියට තමන්ගේ පංචශීලය ආරක්ෂා කරගණ්ඩ ඕන කියලා අපි කතා කළ ඉති ඊට පස්සේ බුදුරජාන් වහසේ පුරුදු කරගණ්ඩෝඕන තවත් හොඳ කු සල ධර්මයක් ගැන ඉදිරියේදී මේ දේශනාවිදිී අපිට කියලදීලා තියෙනවා ඉතිං අපි අන්නේ කොටස තමයි දැන් සාකච්ඡා කරන්නේ. ඉතින් බුදුරජාණන් වන්සි දේශනා කරනව යතෝකෝ බ්‍රහක්්මන බ්‍රහක්්මණය බික්කු සීලවා හෝති පාතිමොක්ක සංවර සංවතව විහරති. ඉතින් මේ භික්‍ෂුන් වහන්සේ සීලි සම්පන්න වෙනවා කොහොමද ප්‍රාතිමෝක්ෂ සංවර සීල යුක්ත වෙනවා. ආචාර ගෝචර සම්පන්න ඇවතුම් පැවතුම් යහපත් ඇවතුම් පැවතිම්වෙලින් යුක්ත වෙනවා අනුමාත්‍ර වර්දය පවා බය දකින සුළු පුද්ගලේ වෙනවා තමන් සමාධං එච්ච ශෙක්ෂාපද හොඳින් ටකගන්නවා මේ තමයි අපි ඉස්සල්ලාම පුරදු කරගන්න ඕනදේ. ඊළඟට අපි ඒ ශෙක්ෂාපද හොඳින් සමාදන් වෙලා ආරක්ෂා කරගන්න ඉන්න අතරීම තව කුසලයක් අපි පුරදු කරගන්න ඕන එකොට හිනං බණභාවනා දියුණුරගණ්ඩ මේ ආර්යස්්ටාංගික මු මාර්ගයේ පුරුදු කරගණ්ඩන මෙන්න මේ කුසලයත් අපි ඉගන ගන්්ඩ ඕන මේ කුසල ධර්මයත් අපි අපේ ජීවිතය පුරුදු කරගණ්ඩ ටික ටික හරි පුරුදු කරගණ්ඩ මහන්සි අරගණඩ ඕනේ ඉතින් බුදුරජාන් වහන්සේ මේ විදිර දේශනා කළ ේනන් තතාගතෝ උත්තර ඉවිනේති ඉතිං අර සිික්‍ෂාපද සමාදන්වෙලා රැකගෙන ඉන්න භික්‍ෂුන් වහන්සේ තව ඉහල කුසල ධරමයක හික්මෝනවා කොහොමද ඒහි වම් බික්කු පිවත් භික්‍ෂුව මෙහෙට එන්න. ඉන්ද්‍රයේසු ගොත්වත් ද්වාරූ හෝතයි ඉන්ද්‍රියන්හි වැසුණු දොරටු ඇතිව වාසේ කරන්න කොහොමද චක්කුණනාා රූපන් දිස්වා නැනිමිත්තක් ගාහි බුදුරජාන් වන්සි දේශනා කරනව ද්‍ර වැසුණු ඉන්ද්‍රියන්ගේෙන් යුක්තව වාසය කරන්න කොහොමද චක්ුණා රූපන්දිස්වා මා නෙනිමිත්තක් ගාහි හෝති නිමිති ගණ්ඩ එපා කියනවා මානු භ්‍යංජනක්ගාහිී හෝදී ඒක කියන්නේ නිමිත්තක කොටසක්වත් අරගණ්ඩ් එපා කියනවා කොයි වගේද යත්වාදිකරන මේතන් චක්කු ඉන්ද්‍රියන් අසංමුතන් විහරන්තුූ අභි්්‍යා දෝමනස්හෝ පාපකා අකුසලා දම්මා කොහොමද ඇසනැමැති ඉන්ද්‍රිය අසංවරවවාසය කරද්දි අපේ හිතේ අභිද්්‍යා දෝමනස්ස ඒ කියන්නේ දැඩි ඇල්මත් දෝමනස්සයත් ගැටුණු ස්වභාවයත් ඇලුණු සස්භාාවත් ගැටනු ස්වභාවයත් ඊලඟට නොයේ පාපී අකුසල දරමයන් හටගන්න මෙන්න මේවාගේ නොයෙක් පාපී අකුසල් හටගන්න කිසිම අරමුණක් මත්නැත්තං අරමුණක කොටසක්වත් මතක තියාගන්ට එපා කියන බුදුරජාණන් වහන්සේ දේශනා කළ එතකොට ඒකෙ තේරුම තමයි දැම් පින්වත්තින් බලන්ට අපි ඇහෙ රූප දකිනෝ එතකොට අපි අසංවර ඉන්ද්‍රියන්ගෙන් යුක්ත වාසය කරනවන අපි මේ ඇහෙෙන් දකින රූපය හරහා අපේ හිතේ ලෝබේ උපදින්ට පුළුවන් අපේ හිතේ දවේශය උපදිින්ටත් පුළුවන් එහෙම නැත්තං ඉරිසිාව එකට එක කිරීමදී නොය පාපී අකුසල් හටගණ්ඩ පුළුවන් තින් අන්නේ බව දැනගෙන මේ ධරමය පුරුදු කරන ශ්‍රාවකයා ඇසනැමිති ඉන්ද්‍රිය සංවරයට පැමිණිණට ඕන වැසනු ඉන්දුරුවන් නැතුව වාසය කරනවා කියල කියන්නේ එක එතකොට අපි ඔන්න දැන් බලන්ඩ අපි කියමු අපි ගමනක් යන. ගමනක් යනකොට අපි නොේ කරූප දකින නොේ පුද්ගලයන් අපිට මුණ ගැහෙනවා ගෙවල්දරොල් යානුවාහනාදී දකිනවා. ඊළඟට අපිට අහන්ඩ ලැබෙනවා නොෙක් දීවල්. ඉතින් මෙන්න මේ දේවල් දකිද්දි මේ වගේ දේවල් අහද්දි අපි හිතේ ලෝබේ හටගන්න අවස්ථා තියෙනවා. ඒහෙමත් නැත්තම් රාග්‍ය හටගන්න අවස්ථා තියෙන. එතකොට එ අන්නේ වගේ ලෝබේ හටගන්න ුණ අපි මතක තියාගන්න හොදනෑ සාමාන්‍යයෙන් පුද්ගලයාගේ මේ නිමිති අනු නිමිති ඒක කියන්නේ ඒ සම්පූර්ණ සිදුවීම හෝ ඒ සිදුවීම කොටසක් අපි මතකතියාගන්න මතකතියාගෙන අපි ඒවා නැවත නැවත කල්පනා කරන නැවත නැවත මෙිහි කරනවා. ඒම කල්පනා කරන්න කල්පනා කරන්න නැවත නැවත අපේ හිති ලෝබේ උපදිනවා ඊළඟට දවේශය උපදින අපි ගේ අපි ගමනක් යනකට අපි තරහකාරී ඉදිරියටට මුණ ගහෙනෝ එතකොට අපි ඒ ඒ පුද්ගලයා මතක තියා ගත්තුත් අපි ඒ පුද්ගලය අපිට හිනාවනුත් සමච්චලයට ලක්වොලත් අපිට මොනෝහරි කිව්වොත් බැන්න උත්තීම අන්නේ බනින දේවල් අකුරක් නෑර අපි මතක තියාගත්තුොත් මතක තියාගෙන නැවත නැවත ඒවා කල්පනා කරන්න ගියොත්වීම අපි හිතේ දවේශය උපදින වෛර යඋපදිනවා ඊට පස්සේ නොඒයි පාපී අකුසල් හටගන්නවා. ඉතින් ඒ බව දන්න බුදුරජාන්සගේ ශ්‍රාවකය මොකද කරන්නේ. ඒවගේ දේවල් මතක තියාගන්ඩ යන්න. ඒවා මතකතියාගෙන නැවත නැවත මෙනිිහි කරන්ඩ යන්නෙත් නෑ. එතකොට අන්න එහෙම කරනවන ඒ කොටසක්වත්යා පොඩ්ඩක්වත් ඒ ගැන මතක තියාගන්න නැත්තං. මතකතියාගෙන නා නැවත නැවත මෙිනිහිරන්න නැත්තං. අන්න එයා වැසුණු ඉන්දුරුවන් ඉඳුරන්ගේෙන් යුක්ත කෙනෙක් එයා ඇස නැමැති ඉන්ද්‍රිය සංවර කරගත්ත කෙනෙක් බවට පත්තිනවා එතකොට ඇස නැමති ඉන්ද්‍රිය අසංවරවාශය කරද්දි එයා ගිහිතේ ලෝබේ දවේශයාදී නොේ පාපි අකුසල් හටගත්තන එයා ඇස නැමැති ඉන්ද්‍රිය සංවර කරගෙන්න්නං ඉන්නේ දැන්යා ගිහිතේ ලෝබේ හටගන්නේ දැංයාගිහිතේ ඇහැ මුල් කරගෙන ඒ දකින රූපය මුල් කරගෙන දවේශය හට ගන්නේ. දැන්ගයාගේ එයා දකිනේ රූපය මුල් කරගෙන නොයි පාපී අකුසල් හට ගන්නේ. හැබැයි මේ ඉන්ද්‍රයේ සංවර කිරීම කියන එක අපිට එකපාරට කරන්න බැරිවෙන්න පුළුව. අපි තාම ධර්මය පුරුදු කරන්න පිරිසක් හැටියට අපට මේක එකපාරට කරන්න බෑ අපිට සමහරවිට අපි දකින දකින දේට ආසා හිතෙන්න්න පුළුවන් ඒළඟට අප්‍රිය අමනාපකමැති දේවල් දකින්න ලැබුණොත් ඉක්මන්ට අපේ හිත ගැටෙන්න්න පුළුවන් නමුත් නැවත අපි හොඳින් සිහිය පිහිටවා ගණ්ඩුවනේ මම ඉන්ද්‍රය සංවර කරගෙන ඉන්ඩෝන කියන අදහසට පැමිණෙන්ඩුවන් නැවත සිහිනුවන උපදව ගන්නුවම උපදවාගෙන අර දැකපු රෝපය සම්පූර්ණෙන් මතක තියාාගණ්ඩ යන්න හොදනේ කොටසක්වත් මතක තියාගන්න හොදන අපි ඒක එතැනම අමතක් කරලා දාන්නුවෝ තින් අන්න එහෙම ඉන්ද්‍රය සංවරයට පැමිණෙන්ට පුරුදු වෙන්න ඕන ඉතින් මෙන්න මේ විදියට ඇසනැමැති ඉන්ද්‍රය සංවර කරගන්නවා ඊට පස්සේ එයා ඇහැ විත රක්න මෙහි සංවර කරගන්න ඒ ඇස නැමති ඉන්ද්‍රිය සංවර කරගත්තා වගේම කණ නැමති ඉද්‍රිය සංවර කරගන්න ඕන දැන් එතකොට පින්වත්න්නේ කණමුල් කරගෙනත් අපේ හිතේ අභිජ්්‍යාදෝමන සාදිී නොයි පාපී අකුසල් හටගන්න පුළුවන්. ඒ ඇන්න ඇලිීම් ගැටීම මාදී නොේ පාපිය අකුසල් හටගන්නවා. අපි කමුක ඔන්න කෙනෙක් අපිට බලි නොවා අන්න ඒ බනින වෙලාවෙදී ඒ පාවිච්චි කරන වචන අපි හොඳට මතක තියාගන්නවා මතක තියාගෙන පස්සේ නිවාඩු පාඩු ඉන්නකොට මේව කල්පනා කරනවා අසුවල් කෙනා මට මෙහෙම කිව්වා අසවල් කෙනා මට මෙහෙම කිව්ව මේ වගේ වචනයම් බැන්න මේ වගේ වචන මට කිව්වා කියකි අපි ඒ කියපු වචන එකක් නෑර මතක තියාගන්වන ඒවා නැවත නැවත කල්පනා කරනවන අන්න තේරුම්ගැන්ඩ කණ නැමැති ඉන්ද්‍රිය අසංවරවෙලා එකොට කන නැමති ඉද්‍රී මුල් කරගෙන අර අපේ හිතට ගියපු දේවල් අපි තදින් අල්ලගෙනෙහි පුද්ගලයක් කී පවාචන ඒවා නැවත නැවත හිතනකොට අපේ හිතේ දවේශයේ හටගන්නවා ඒමන් නැත්තන් ලෝබේ හටගන්නවා ඒම නැත්ත මෝහය හටගන්නවා ඉරිසිාව එකටක කරන්න හිතනවා පලිගන්න හිතෙනවා අපි කියමු මෙහිම කැවිල්ල දැන් අපි සීලයේ ආරක් සය කරගන්න පුරුදුුවෙන ගමන් ඉන්න ධර්මය පුරුදු කරගණඩ පුරුදුවෙන ගමන් අපි ඉන්නවා. එකොට ධර්මය පුරදු කරන්න නැති පුද්ගලි සිිල්ටකින් නැති පුද්ගලේ කැවිල්ල අපට කියනවා මේ වගේ හොරකමක් කරමු එතකොට මේ හෝරකම කරගත්තො අපිට ලොකු ගානක් කතට එක ගණ්ඩ පුළුවන් ඉක්මට දියුණුවඩක් පුුව ගෙවදරවල් ගණ්ඩත් පුළුව යානවාහන ගන්නත් පුළුව හ ව්‍යාරය පටන් ගන්නත් පුළුවන් කිය කියිය සොරකංකිෙරීම ගැන කියනවා එතකොට අපි කන නැමැති ඉන්ද්‍රිය අසංවර කැරගෙන්න්න කන නමති ඉන්ද්‍රයේ සංවරයට පැමිණිලා නැත්තම් සිහිකල්පනාවින් තොරවනං අපිේ කතාව වහගෙන ඉන්නේ අපේ හිතේ කතාවට ඇලිලා යනවා ඒ වචන අපි මතක තියාගන්නවා අපි ය පස්සෙ කල්පනා කරනවා ත්න ඉන්නම් අස්වල් කෙනා කියපු මේ හොරකම කරගත්තොත් මේ සතා මැරුවොත් මේ බොරුවමං කීවොත් මටි ඉක්මණඩ දියුණුෙන්න්න පුළුවන් ඒමුණොත් මිච්චර ගානක් ගණ්ඩ පුළුව එහෙමුණ තිට හොඳ ජීවිතයක් ගෙවන්ඩ පුළුවන් කියකි අපි කියපු වචන මතක තියාගෙන වි කල්පනා කරනකොට අන්න බලන්ඩ අපි හිතේ ලෝබේ හටගන්නවා එදකොට අපි තේරුම් අරගණ්ඩ ඕන මෙන්න දැන් මගේ හිතේ ලෝබේ හටගත්තා. මේක සිද්ධ වනේ කණ නැමැති ඉන්ද්‍රිය අසංවර කරගිෙන හිටපු නිසයි. ඉති මම මේ කන නැමති ඉන්ද්‍රිය සංවර කරගණ්ඩු ඕන කියන අදහසින් ඉන්දි්‍රය සංවරයට පැමිණඩු ඕන. ඉතින් ඔය විදිහට කණ නැමති ඉන්ද්‍රය සංවර කරගන්නත්තුවූ. ඊළඟට අපි නාසේ නැමති ඉන්ද්‍රියය සංවර කරගන්නත් ඕන. නාසේ හර නාසයෙන් අපි හත්විදින්නේ ගඳසුවද ඉතින් මේ ගඳසුවද ආග්‍රහණය කරද්දී අපේ හිදේ ලෝබේ හටගන්නවා තාවෙලාක දවේශය හටගන්න තා වෙලාක නොයේ කකුසල් හටගන්න ඉතින් ඒ බව අපි දැනගෙන නාසේ නැමැති ඉන්ද්‍රිය සංවරය කරගෙන වාසය කරන්න ඕ එතකොට අර ලෝබදවේශාදී නොයෙක් පාපී අකුසල් හටගන්නේ හටගත්තත්තයා ඉතාඉත්මනින් ඒක දුරු කරනවා දුරු කරල නැවති ඉදිරිය සංවරයට පැමිණිනෝ ඉතිං ඔය විදිහට නාසේ නැමති ඉන්ද්‍රිය සංවර කර ගන්න්ඩුවන් ඊළඟට අපි දිව නැමති ඉන්දිරිියත් සංවර කර ගණ්ඩුවන් දැන් අපි දිවෙන් රස විදිනවා දිවෙන් රසවන් ඉන්දිත් මේ රසේ මුල් කරගෙන නුවෙක් පාපී අකුසන් හටගන්න අවස්ථා නැද්ද තියන අපි කියමු කොන්න දැඩි විදිහට මස්කණ්ඩ ගිජුවෙච්ච පුද්ගලය කන්නවා. එයා රසේට ගිජුවෙලා වාසය කරන කෙනෙක් නිතරම මස්මාන්සාදී අනුභව කරන්න පෙළඹෙන කෙනෙක් කියන. එතකොට එයා ප්‍රාණගාතයට පෙළබෙනවා එක් සොරකං කරන්න පෙළබෙනවා එතකොට අන්න බලන්ඩ දිවනැමැති ඉද්‍රිය අසංවර කරගත්ත නිසා ශෙක්ෂාපදත් පලුදන එහෙනම් පින්වති මේ ඉන්ද්‍රයේ සංවර කරගන්නවනන් අපට ඒක සීලය ආරක්ෂා කරගන්න හොඩක් උපකාර වෙනෝ එහෙනම් සීලයේ පුරුදු කරගන්න අතරීම අපි ඉන්ද්‍රිය සංවර කරගන්නත් ඕන ඉද්‍රී සංවර කරගෙන වාසය කිරීම සිික්ෂාපද ටිකො හොඳින් රැකගන්ට උපකාර වෙනවා. ඉතින් ඒ නිසා අපි එතකොට බලන්න දිවනැමැති ඉන්ද්‍රී අසංවර කරගත්තොත් ලෝබේ හටගන්නවා. දිවනැමැති ඉන්ද්‍රී අසංවර කරගත්තොත් දේශය හටගන්නවා කොච්චර කෑමවීම නිසා අපි රංගු සරුවල්ල නවස්ථා තියෙනවා ැනගන්න ගහ බැනගන්න අවස්ථා තියෙනවන්. ඊළඟට පොඩි පොඩි දේවල්ලට මිනිස්සු මරාගන්න අවස්ථා කොච්චර තිනම් එතකොට දිවනැමැති ඉන්ද්‍රිය සංවර කරගෙන ඉන්වනම් මේ වගේ නොයිෙක් පාපී අකුසල් හටගන්නේ. විශේෂයෙන් පැවිදිවිච්ච භික්ෂුන් වහන්සේලාට ලැබිච්චදයකින් යැපෙන්ට පුරුදු වෙන්දුවල් ඉතින් ඒකට ගොඩා කුපකාර වෙනවා දිව නැමැති ඉන්ද්‍රිය සංවර කරගන්න ඕන. ඊළඟට අපි කයනැමති ඉන්ද්‍රිය සංවර කරගන්නත්තෝ. කයමුල් කරගෙනත් නොයි පාපී අකුසල් හටගන්න අවස්ථා තියෙන. කයිම් පහස විඳින්දි අපි ඒ පහසට ඇලුම් කරන්න ගියෝ. අපේ හිතේ ලෝබේ හටගන්නවා. එක්කො රාගේ හටගන්නව එක්කො දවේශය හටගන්නවා. ඒ බව දැනගෙන අපිකායනමති ඉන්ද්‍රිය සංවර කරගණ්ඩුවන්. ඉළඟට හිතත් එහෙමයි. හිතනමති ඉන්ද්‍රියත් අපි සංවර කර ගණ්ඩුව. දැන් අපි නිකං ඉන්න වෙලාවට නොයේෙක් දේවල් කල්පනා කර කරින්වා. සමහර විට මනූ චිත්ත රූප තම අපි කල්පනා කරන්න. මනසිං හදන එකක කතා තමයි අපි කල්පනා කරමින් ඉන්නේ. ඉතින් මේ වගේ මනෝචිත්ත රූපවලට ි ඇලුම් කරන අවස්ථා තියෙනවා හැබැයි ඒවා සමහර විට හැබෑ ලෝකෙදී අපි දැකලන හැබෑ ලෝකෙද අපි ඒවගේ සබ්ද අහලනේ හැබෑ ලෝකෙද අපි ඒවා දැකළ නැති වුණාට අපි මනසිං ඒ වගේ රූප දැකළ සතුටු වෙන්ඩ කල්පනාගර ඒවගේ මනසිං ඒවගේ සබ්ද අහල ඒ වගේ කතාහල මෙහෙම මට ප්‍රශංසා කරයි මෙහෙම මගේ ගුඩ කියයි කිය කිය අපි මනසිං එකක දේවල් හදන හදල ඒවට අපි ඇලුම් කරමින් ඒවා කල්පනා කර කර කාලෙ ගිවුණු එතකොට හිනං අන්න ඒ වෙලාවට බලන්ඩ ඒ මනසේ හටගන්න අරමුණ නිසත් අපි හිතේ ලෝබේ හටගන්න නෙද්ද ඉළඟට අපේ හිතේ ලෝබේ දවේශයේ හටගන්න නෙද්ද සමහරවිට අපිත් එක පුංචි අමනාපයක් ඇතිවිච්ච කෙනි ගැන අපි මේ විදිට කල්පනා කරනවා ඔය පුද්ගලය මට පාරිදි හම්බි ඒ පුද්ගලය මට මෙහිම කියයි කොට මං මේ පුද්ගලට ිහිම උත්තරදිනවා. එතකොට ඒ කතාව හල මී පුද්ගලයක් මෙහිම මට කියයි එතකොට ං මෙහිම උත්තර දිනවා කියීකි අපි ඒකට හිතින් කතාවක් හදනු එතකොට දන්්න්නිමනෑ අපි හිතයේ දවේශය හටගෙන එතකොට බලන්ඩ හිනං හිතට එන අරමුණු මුල් කරගෙන ලෝබේ හටගන්නවා ඊතට එන අරමුණු මුල් කරගෙන රාගේ හටගන්නවා හිතට එන අරමුණු මුල් කරගෙන දවේශය හටගන්නවා ඒ වගේ මයි හිතට එන අරමුණු මුල් වෙලා ඉරිසිියාව මසුරුකම එකට එක කිරීමදී නොඒ පාපි අහුසල් හටගන්න. එතකොට අපි ඒ බව හොඳට තේරුම් අරගෙන මනස නැමිති ඉන්ද්‍රිය සංවර කර ගණ්ඩුවන ඒ අර කලින් කල්පනා කරපු දේවල් මතක තියාගන්න හොදනේ ඒ කලින් මවපු මනු චිත්තරූප මතක තියාගණඩයන්න හොදනේ ඒ කොටස් මතක තියාගෙන පස්සෙ කල්පනා කරන්න හොඳන. එහෙම කල්පනා කරන්න ගි හම තමයි අර පාපී අකුසන් හටගන්නේ. එතකොට අපි ඒකු හොඳින් තේරුන් අරගෙන. අපි මනස නැමති ඉන්ද්‍රියශංවර කර ගණ්ඩුවන්. නොඒෙක් නොයෙක් විකාර දේවල් හිතට කල්පනාවි වෙනකොට අපි ඒවා අතාරන්දුවන. අතහැලා හොඳින්සිහය පිහිටුවා ගඩුව. සහි පිහිටුවාගෙන කල්පනා කරන්නුවන මම හිතනැමති ඉදිරිියත් හොඳින් සංවර කරගන්න ඕනු කියල ඉතින් පින්වත්න මෙන්න මේකට බුදුරජාන් වන්සි දේශනා කළා ඉන්ද්‍රී සංවරයේ කියලා එතකොට හිනම් ගණක මුග්ගල්ලාන සූත්‍රයේදී මුලින්ම ශික්‍ෂාපද සමාදන් වෙලා ආරක්ෂා කිරීම ගැන කියල දුන්න එතකොට සිික්‍ෂාපද ආරක්ෂා කරගන්න ශ්‍රාවකය ඊළඟට පුරුදු කරන්න ඕනු කුසලේ තමයි ඉන්දිරිී සංවරයේ නාද මේ ඉන්ද්‍රියන් කියන කියන්නේ ඇස කණනාසය දිවකය මනස කියන ඉන්ද්‍රී හය එතකොට මේ ඉන්ද්‍රිය හය මුල්කරගෙන බාහෙර අරමුණු එකතුවෙද්දී අපේ හිදේ ලෝබය දවේශයේ ආදී නොයෙක් පාපි අකුසල් හටගන්නවා. ඒ බව අපි තේරුම් අරගෙන අපි ඇසනැමැති ඉන්ද්‍රිය සංවර කරගන්නවා කොහොම දැහෙෙන් රූප දකිද්දී අපි ඒ රූපවල කොටසක්වත් මතක තියාගන්නේ. කනින් ශබ්ද හාද්දි ඒ කතන්දර අපි මතක තියාගණ්ඩියන්න ඒමගේ කොටසක්වත් මතක තියාගණ්ඩි යන්නේ. අන්න ඒවිදියට මනාකොට ඉන්ද්‍රය සංවරයට පැමිණෙනෝ. එතකොට පින්වදි මේ ඉන්ද්‍රය සංවර කරනවා කියන එක අපිට එකපාරට කරන්න බැරිවෙන්න පුළුවන් නමු ටිකටිකාහාරි අප ඉන්ද්‍රය සංවර ෙරීම් පුරුදු කරන්න ඕු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැටියට මේ ගිහි පින්වතුම් පොහෙ දවසට උපෝසිත සීලයේ සමාදංගල එප එහෙම සමාදංවෙල අපි එපමනකින් සෑහීමකට පත්වෙනවා. එතකොට අපි බලන්ඩ ධර්මය පුරුදු කරනවනන් අපි සීලිස් විතරක් සෑහමකට පත්වෙන්න්න ොහොඳනෑ. තවතියෙනවා මේ ධර්ම මාර්ගය පුරුදු කරග්ඩ දීවල්. ඒ අපිට සීලයේ පුරුදු කරගන්න ගමන් ළඟට පුරුදුදරගන්න තියෙනන දේ තමයි ඉන්දිරය සංවර කිරීම. එතකොට උපෝෂත ශීලයේ සමාදං එලා ඉන්න දවසේ ගෙදරදුොරේ වැඩ කටයුතු කරද්දි. පෞුලේ අයත් එෙක්ක ගඩ කටයුතු කරද්දි. රැකීරක්සාදී තැන්වන කටයුතු කරද්දිී. ඊළඟට බස්සකේ ගමම් බිමයි යනකට වාහනී ගමම්බිමයි යනකොට පාරි ොටේදදි මේ සෑම තැනකදීම ශීලයේ ආරක්ෂා කරගන්න වගේම ඉන්දිර සංවර කර ගණ්ඩත්ව ඕන. ොකද මේ සෑම අවස්ථාවකදීම අපේ හිතට අරමුණුවේනවා. ඒ අරමුණස්සේ කල්පනා කරන්න ගිහින් නොයි පාපි අකුසල් හටගෙන ඉන්දිරි අසංවරයට වැටෙන්න්න පුළුවන්. ඉති ඒ නිසා ඒ සෑම අවස්ථාවකදීම අපි ඉන්දිරි සංවර කරගන්න මහන්සි අරගණ්ඩෝන ඉතින් ඒ සඳහා අපි හැමදිනාටම භාග්‍ය වාසනාව උදාවීවා හැමදිනාටම තිරුවන්සරන්නයි